අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. සාගර උන්නේ එක සෝදාගෙන විත් පිමල අනුකාපට් එක මත දැමු බ්ලැන්කට් එක මත ඉඳගෙනය. සීතල දැනෙන්නේ දැන්ය. සපු ආවේ කාමරයේ වූ එක විදුලි පහනක්ද නිවාගෙනය. ඉතිරිව තිබූ පුංචි විදුලි පහනෙන් එන්නේ යන්තම් කහපාට එළියක් පමණි. කෙල්ල ඔහුගේ තුරුලට පැන්නි ආශාවෙනි. බිම දිගා වීගෙන ඒ බඩට මූණ තබද්දි සපෝගේ දිනෙත් තෙත් වෙන ගානේ. "ෂෝයිනේ" ඇයි කිවි ආශාවෙනි. "සීතලද?" "දන්නේ." ඔහුගේ දෑත් ඇගේ ගෙල පාමුල නතර විය. කාමරය අඬාඳුරින් ඇයව පෙනෙන්නේ පුංචි සුරංගනාවක් මෙනි. කෝපි රත්තරන් සීතල වෙනවා. දෙන්නාම කෝපි බීවේ ලං වීගෙනමය. "ඇයි ම්?" උණු කෝපියක චුට්ට චුට්ට බොමින් ඇය ඇසුවාය. "ඕක ඉක්මන්ට බීලා මට අරක කියන්නකො චූටි මෙනික." "උණුයි වස්සුවේ." "කෙල්ලට ආස ඒක අගය කර කියන්නටය." "පවුනේ." සාගර බ්ලැන්කට් එක මත දිගා වූයේය. ඇය අද්දරින්ම ඇලවි ඔහුගේ උරතලේ මත හිස තැබුවාය. ඇගේ සුරත ඒ පපුව මත ආදරෙන් දුවයි. නිකංවත් හිතන්න බැරිද මොනාද කියන්න යන්න කියලා. මං හිතුවා ඒත් හිතෙන්නේ නෑනේ. "සාගරයි ආසම දෙයක්." "මං ආස උඹටනේ." "මට වගේම." "තින් කියන්නකෝ." ඇය ඌට තවත් තුරුල් වූවාය. සාගරයේ කට දෙසම බලා උන්නේ. ජීවිතේ ලැබිච්ච ලොකුම සම්පත මොකද්ද? "මේ ඉන්නේ." සාගරයේ මූණ අතගා කීවේය. "මටත් එහෙමයි. දැන් අපි දෙන්නටම දෙයෝ සම්පතක් දීලා අපට." සාගරයේ දෙනුවන් දෙසම බලා උන්නේය. "චූටි මෙනික." "ඔව්." එවලමින් මෙන් කතා කළේ පපුවට මොනවාද දැනුන නිසාය. "ඔයාගේ රන්කඳ බඩට ඇවිත් සුදු රත්තරන්." සාගරට එහෙමම නැගිට්ටවින. "මගේ පැටියා." "ඔව්." "මේ බඩේ මං ගිය සතියේ හරියටම දැනගත්තේ." "අනේ." "ඔව්." "ඒව තුරුලටම ගත්තේය." "මූණ ඉඹගෙන ඉඹගෙන ගියේය." "කොහොමද හරියටම දන්නේ?" "මං දන්නවා. ඒකම තමා. උදේට ටිකක් වමන ගතියකුත් ආවා. මේ පාර මෙන්සස් උනේත් නෑ. එහෙම වෙලාම නෑ. අපි පරිස්සම් උනේත් නෑනේ සාගරයියේ." සපු කීවි ඒ මූණ අතගාය. "මට මාර සතුටුයි." "අනේ පව්. අම්මි කෙනෙක් වෙන්නත් යනවා." "ඔයාගේ පැටියානේ." "මට දැන් මැණික් දෙකයි. තව හදලා දෙන්නම්." සපුගේ ඇස්වල කඳුළුය. සාගරයේ මුහුණ පපුවට තබාගෙන සෑහෙන වෙලා උන්නේ. "මොනාද මගෙන් ඕන?" "ඔව්." "ඇසේ කරුණාබරවය." "මට දෙන්න තව මොනාද රත්තරන් ඔයා ගාව තියෙන්නේ?" කෙල්ලගේ ඇස්වල කඳුළු ඔහු දෑඟිලි වලින්ම පිස දැම්මේය. "දැන් බඩට ඇවිත් කොච්චර දවස්ද?" "මාස දෙකක් විතර ඇති. අන්තිමට මෙන්සස් උනේ ගිය මාසෙට එපිට මාසේ. අපි හෙටම ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා චෙක් කරමු." "මං නුවර ඉන්න හොඳම ඩොක්ටර්ව අල්ලනවා."
දන්නවා නම් මේ සීතලේ නාන්න දෙන්නෙත් නෑ. සපු කඳුළු අතරින් සිනාසුනාය. අපි බැඳලත් නෑ. ඒක හිතන්න එපා චූටි මිනික. එයාට ඕන වෙලාවට එයා ආවා. අපි දෙන්නගේ සම්පත. සපු මොහොතක් ඒ දැස් දෙස බලාගෙන උන්නාය. සාගරයියේ, මං රත්තරන්. වෙන ගෙදරක ඉඳලා ආපු කෙල්ල. මං ගැන සැක නැ, මේ පැටියා ගැන. සාගර අහිතකින් තොරව ඒ ඉස පිරිමැද්දේය. එහෙම හිතන්නවත් එපා. මේ බඩට එන්නේ මගේ දරුවෙක් විතරයි. ඇත්තටම ඔයාගේ පැටියෙක් රත්තරන්. ආවම් බලන්නකෝ. මේ අහිංසක මූණ එහෙමම තියෙයි. මං තව වැඩ කරනවා. මං දැන් තාත්තා කෙනෙක්. ජීවිතේ හැමදේම මට දුන්නට චූටි මැනිකට පින්. අනේ එහෙම කියන්නේ ඇයි? මං වෙන කාට දෙන්නද? සාගර කෙල්ලව පපුවේ තියාගෙන ඇලවුවේ සැනසුන් සුසුමක් හෙළමිනි. ජීවිතේ ලස්සන හැමදේම ඇහුවේ මේ ෆාම් හවුස් එකේදී. මැරි කරනකම් මං අම්මට කියන්නේ නැහැ. හොඳේ, මට ලැජ්ජයි. කමක් නැහැ, අපි ඉක්මනට බඳිනවනේ. තුවෙක්ද පුතෙක්ද ඕන? මට ඕන මගේ එකෙක්. කවුරුණත් කමක් නැහැ. හරි ආදරේ වෙයි. මං දැන් හරි පරිස්සමින් අඩිය තියන්නේ. මං බලා ගන්නවා. අමුතෙන් බලා ගන්න දෙයක් නෑ සාගරයියේ. ඔයා මලක් වගේ තමයි මාව හැමදාම බලාගත්තේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.